आदरणीय दुएपुते अदात गुरुगेदर अध्यापनिक वेडसटहन्मालावे नर्तन विषय हा संबंध पाडमकिनुए दुलपुतालागे गेदरट अपि आवे दुएपुते अद मात एक्क मे पाडम इदिरिपत् करन्न एकतु वेनवा कलुतर अध्यापन कलापे गुरु उपदेशक दमित प्रनांदु गुरुतुमा आयुबोवन् सर आयुबोवन् दुएपुते अद अपि मे सूदानम वेन्ने रबन नेटुमक निर्माणे करन अद अपे पाडम तमाय रबन नेटुमक निर्माणे किरीम गेमि नेटुम निर्माणे पुताल दुवला मीट पेर श्रेणी वलदी हदारला तियेनो कुलु नेटुम ए वगेम पतुरु सवरं नेटुम निर्माणे करला तियेनवा अपि बलमु अद अपि रबन नेटुमक निर्माणे करगन्ने कोहोमद कियला पुताल दुवला पेर लबागत दैनुम मेकट भाविता करन्नत् पुलुवन् पुताल दुवलट दैन होंदट पुरुदुयिने अपि पाडमक आरंभ करन्न कलिन् अपि दन्नवा ए पाडमट अदाल निपुणतावक् निपुणता मट्टमक् ए वगेम क्रियाकारकम मोकक्द कियला अपि पहेदिलिव मुलिन् दैनगन्नवा एक गैन करुणु दैनगन तमयि अपि पाडमट प्रवेश वेन्नि एहेनम् अपि बलमु अद अपे पाडमट अदाल निपुणताव मोकक्द कियला पुताल दुवलट मे निपुणताव पिलिबंद विस्तर करन्न मम अपे दमित गुरुतुमाट आराधना करनवा හොඳයි දුවේ පුතේ නිපුණතාවය කියන වචනය අපේ දුවල පුතාලට නිරන්තරයෙන්ම කනට ඇහිලා තියෙන වචනයක්. අපි මේ වෙනකොට දුවල පුතාලත් එක්ක විවිධ පාඩම් ඔස්සේ මේ වචනය දුවල පුතාලට කියලා දීලා තියෙනවා. එහෙමනම් දුවේ පුතේ අපි බලමු රබන් නැටුමේ නිපුණතාවය කුමක්ද කියලා. රබන් නැටුමේ නිපුණතාවය තමයි පරිසර නිරීක්ෂණයෙන් ලබන අත්දැකීම් ඇසුරු කර ගනිමින් නර්තන නිර්මාණය කරයි. ඔන්න නිපුණතාවය. එහෙමනම් ඒ නිපුණතාවයත් එක්කම ඊළඟට අපි බලන්න ඕනේ නිපුණතා මට්ටම මොකක්ද කියලා. එහෙනම් නිපුණතා මට්ටම තමයි ගැමි නැටුම් හා සබැඳි සුවිශේෂ ලක්ෂණ. ගැමි නැටුම් හා සබැඳි සුවිශේෂ ලක්ෂණ හඳුනා ගනිමින් නර්තන නිර්මාණය කරයි. එහෙම නේද සජී කමිස්? ඔව් සර්. ගැබිනටුමක් නිර්මාණය කරන්න කලින් අපිට දැනගත යුතු කරුණු කාරණා ටිකක් තියෙනවා. එතකොට අපි නැටුම නිර්මාණය කරන්න ආරම්භ කරන්න කලින් මෙන්න මේ පසුබිම. මේ කරුණු කාරණා මොනවද? කොහොමද අපි මේක නිර්මාණය කරන්නේ? ඒකට අපි දැනගන්න ඕන ශාස්ත්‍රීය කරුණු මොනවද කියන එක පුතාලා දුවලා දැනගන්න ඕන. ඊළඟට අපි බලමු දුවේ පුතේ ක්‍රියාකාරකම්. දැනට මම මගේ දුවල පුතාලා දන්නවා රබන් නැටුමක් නිර්මාණය කරමු. අද අපි රබන් නැටුමක් හදන්නයි මේ සැරසෙන්නේ. අපි නිපුණතාව දැනගත්තා, නිපුණතා මට්ටම දැනගත්තා, ක්‍රියාකාරකමක් දැනගත්තා. දැන් අපි බලමු අපි අධිකරණ ගන්න පාඩමේ මොනවද අපි අපේක්ෂා කරන දේවල්. සරලවම කියනවා නම් දුවල පුතාලා මොනවද මේ පාඩමෙන් දැනගන්න ඕන? එහෙම නැත්තම් මේ පාඩම අපි උගන්වන එකෙන් දුවල පුතාලගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද? මේ පාඩම අවසානයේ දුවල පුතාලා මොන කරුණු කාරණා ගැනද දැනුවත් වෙන්න ඕන කියන එක. හොඳයි. බලන්නකෝ දැන් පුතාල දුවලට තිරේ දිස් වෙනවා මේ ඉගෙනුම් ඵල. මම පුතාල දුවලට විස්තර කරන්නම් පළවෙනි ඉගෙනුම් ඵලය. රබන් නැටුමේ සුවිශේෂී ලක්ෂණ හඳුනා ගනි. දැන් අපි නැටුමක් නිර්මාණය කරන්න සූදානම් වෙන නිසා මේ රබන් නැටුම මොන වගේ දෙයක්ද මොන වගේ නැටුමක්ද කියලා අපි දැනගන්න ඕන. එතකොට තමයි අපිට සාර්ථක නිර්මාණයක් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට රබන් නැටුමට හා සම්බන්ධ සුවිශේෂී කරුණු කාරණා පෙළක් පුතාලට අපි කියලා දෙනවා. ඊළඟ ඉගෙනුම් ඵලය තමයි රබාන භාවිතා කරන අවස්ථා හඳුනා ගැනීම. මේක මීට පෙරත් දුවල පුතාලට මුණ ගැහිලා තියෙනවා. රබන් කවි ගායනා පාඩමේ රබාන භාවිතා කරන අවස්ථා මොනවද? ඊළඟට රබන් නැටුමේදී රබාන හසුරුවන ආකාරය විස්තර කරයි. මෙන්න මේ ගණුම් ඵලය හරිම වැදගත්. දැන් නැටුම හදනවා නම් අපි රංග භාණ්ඩ විදියට යොදාගනි රබාන නම් නැටුමේදී කොහොමද අපි මේ රංග භාණ්ඩේ භාවිතා කරන්නේ? මේක නිවැරදිව හසුරුවන්නේ කොහොමද? මෙන්න මේ කියන කරුණු කාරණා ගැන පුතාල දුවලා දැනුවත් වෙන්න ඕන නැටුමක් නිර්මාණය කරන්න පෙර.
ඊළඟ දේ තමයි රබන් නැටුමට උචිත සරල මාත්‍රා නිර්මාණය කරයි. දුවල පුතාලා මේ වෙනකොට දන්නවා ගැමි නැටුමක් කියන්නේ සරල මාත්‍රා භාවිතා කිරීම නැත්නම් සරල පද යොදා ගැනීම සරල රංග වස්ත්‍ර ආභරණ භාවිතය කියන මෙන්න මේ සුවිශේෂී ලක්ෂණ වලින් හෙබි නැටුම් විශේෂය. එතකොට එහෙනම් රබන් නැටුමේදී අපි නිර්මාණය කරන මාත්‍රා කොහොමද මේ නැටුමට ගැළපෙන විදිහට රංග භාණ්ඩය හැසිරවීමේ ඉරියව් වලට උචිත පරිදි කොහොමද අපි මේ මාත්‍රා ගොඩනගා ගන්න කියලා පුතාලා දුවලා ඉගෙන ගන්න ඕන. ඊළඟ ඉගෙනුම් ඵලය තමයි ගායන හා වාදන සමග රබන් නැටුම ප්‍රාසංගිකව ඉදිරිපත් කරයි. ප්‍රාසංගික කියන වචනේ පුතාලා දුවලට අලුත් වචනයක් නෙවෙයි මේ වෙනකොට. ගායනා පාඩමේදී නර්තන පාඩම් වලදී පුතාලා දුවල මේ වචනේ හොඳට අහලා තියෙනවා. ඒක නිසා නැටුමක් ප්‍රාසංගික වෙන්න නම් පුතාලා දුවලට තේරෙන විදිහට මේක ලස්සන වෙන්න නම් තව බලන කෙනෙකුට මේක ප්‍රියමනාප වෙන්න නම් කොහොමද අපි මේක ප්‍රියමනාප වෙන විදිහට ප්‍රාසංගිකව ඉදිරිපත් කරන්නේ? එතකොට එහෙනම් එතෙන්දී අර අපි ගොඩනගා ගන්න මාත්‍රා විතරක් තිබිලා අපිට හරියන්නේ නැහැ. අපිට ඒකට ඕන පසුබිම් ගායනයක් වාදනයක් මෙන්න මේ කියන කරුණු කාරණා ටික එකතු වෙලා තමයි නැටුමක් ප්‍රාසංගික වෙන්නේ. වේදිකාවක ඉදිරිපත් කරන දෙයක් නම් වේදිකා පසුතල නිර්මාණය ආලෝකයේ මේ කියන දේවලුත් මේකට එකතු වෙනවා. එතකොට මෙන්න මේ කියන කරුණු කාරණා ටික මේ රබන් නැටුම නිර්මාණයේදී පුතාලා දුවලා දැනගන්න ඕන. ඊළඟට රබන් නර්තන නිර්මාණය පිළිබඳ විචාරාත්මකව අදහස් ඉදිරිපත් කරයි. දැන් 6 7 8 9 කියන ශ්‍රේණි පහු කරගෙන දුවල පුතාලා ක්‍රමානුකූලව ලබාගත් මේ ගැමි නැටුම් නිර්මාණය පිළිබඳ අවබෝධයෙන් 10 ශ්‍රේණියේදී මේ නැටුමක් නිර්මාණයෙන් එහෙම නැත්නම් අපි ඒ පන්තියේදී කරන මේ රබන් නැටුම නිර්මාණය පිළිබඳ විචාරාත්මකව අදහස් ඉදිරිපත් කරනවා. තර්කානුකූලව පුතාලා අදහස් ඉදිරිපත් කරනවා. මොකද මේ වෙනකොට දුවල පුතාලා ළඟ හොඳ විෂය කරුණු ටික ශාස්ත්‍රීය කරුණු ටික ලබාගෙන තියෙනවා. ඒතර ඒ කරුණු ඒ දැනගත් දැනුම භාවිතා කරමින් මේ රබන් නැටුම නිර්මාණය පිළිබඳ විචාරාත්මකව අදහස් ඉදිරිපත් කරන්න දුවල පුතාලාට පුළුවන් වෙන්න ඕන. ඊළඟ ගණුම් ඵලයේ තමයි රබන් නැටුම නිර්මාණයෙන් ජීවිතයට ලබාගත හැකි ප්‍රයෝජන පැහැදිලි කරයි. අපි ඉගෙන ගන්න දුවේ පුතේ දැනුම පමණක් ලබා ගන්න නෙමෙයි. අධ්‍යාපනය කියන්නේ දැනුම, කුසලතා, ආකල්ප කියන මේ කොටස් තුනම වර්ධනය කරන දෙයක්. එහෙනම් මේ නැටුම නිර්මාණය තුලින් අපේ ජීවිතයට ලබා ගන්න පුළුවන් ප්‍රයෝජන මොනවද? ඒක නැටුමක් නිර්මාණයේ පමණක් නොවේයි ජීවිතයටත් ඒකෙන් යම්කිසි ලබා ගන්න පුළුවන් දේවල් මොනවද කියලා මේ පාඩම තුලින් පුතාලා දුවලා දැනුවත් වෙනවා. ඒ කරුණු කාරණා ටික අවබෝධ කරගන්න ඕන මේ පාඩම කරගෙන යන අතරතුර. අපි මේ පාඩමට පිවිසුමක් ලබා ගත්තා. නිපුණතාව දැනගත්තා, නිපුණතා මට්ටම දැනගත්තා, ක්‍රියාකාරකම දැනගත්තා. මේ පාඩමේ මොනවද අපි අවසානයේ වෙනකොට අපි ළඟා කරගෙන තියෙන්න ඕන කියලා අපි දැනගත්තා. ඉගෙනුම් ඵල ගැන කතා කරා. එහෙමනම් අපි දැන් පාඩමට ප්‍රවේශ වෙමු. අපි බලමු දුවේ පුතේ රබන් නැටුම හා බැඳි විශේෂ ලක්ෂණ මොනවද කියලා. විශේෂ ලක්ෂණ රබන් නැටුමත් එක්ක එකතු වෙලා තියෙන විශේෂ ලක්ෂණ මේ නැටුමට පමණ ආවේනික ලක්ෂණ මොනවද කියලා අපි බලමු. මම සර්ට ආරාධනා කරනවා අපේ මේ දුවල පුතාලට මේ රබන් නැටුම හා බැඳි විශේෂ ලක්ෂණ පිළිබඳ පොඩි පැහැදිලි කිරීමක් කරන්න කියලා. හොඳයි දුවේ පුතේ. රබන් නර්තනය හා බැඳි විශේෂ ලක්ෂණ ඕනෑම දෙයක් දුවේ පුතේ අපි කරන්න ඉස්සෙල්ලා ඒ කරන දේ පිළිබඳ තොරතුරු හොයාගන්න ඕනේ. ඒ තොරතුරු ඔස්සේ ගියොත් තමයි අපිට හොඳ නිර්මාණයක් එළි දක්වන්නේ නැත්නම් හොඳ නිර්මාණයක් කරන්න අවශ්‍ය පසුබිම සකස් කරගන්න පුළුවන් වෙන්නේ. අපි මෙතෙක් වෙලා මිස් එක්ක කරේ ඒ අවශ්‍ය පසුබිමට ළඟා කරා දුවල පුතාලව. එහෙමනම් රබන් නැටුමේ සුවිශේෂ ලක්ෂණ වල පළවෙනි එක තමයි මේ රබන් නැටුම කියන්නේ දුවේ පුතේ සබ නැටුමක්. සබ නැටුමක් කියන වචනේ දුවල පුතාලට කලිනුත් අපි කියලා දීලා තිනවා අපි පන්තේරු ගායනාවලදී.
11 ශ්‍රේණියේ පන්තිරි ගායනාවලදී දුවලට අහන්න පුළුවන් වෙයි මේ සබ නැටුම කියන. ඒ කියන්නේ ගැමි නැටුමක් නොවන ඒ වගේම අපි ලීකෙලි කලගෙඩි කුළු මේ කියන ගැමි නැටුමට වඩා සුවිශේෂ ලක්ෂණයක් මේ රබන් නැටුම තුල තියෙනවා. ඒකේ චලන දිහා බැලුවාම ඒකේ ගායනා දිහා බැලුවාම ඒක අපි ගැමි නැටුමක් උනත් සබ නැටුමක් හැටියට තමයි ඒක අපි සලකන්නේ. ඊළඟ එක තමයි අත්‍රබාණ භාවිතා කිරීම. දැන් දුවල පුතාලා දන්නවා අපේ දේශීය රබන් වර්ග ගණනාවක් තියෙනවා. බංකු රබාණ තියෙනවා, විරුදු රබාණ තියෙනවා, අත්‍රබාණ තියෙනවා, රබන් කරකවන්න ගන්න විශේෂ රබන් වර්ග තියෙනවා. ඒතොර මේ අතරින් අත්‍රබාණ තමයි අපි රබන් නර්තනයට භාවිතා කරන්නේ. එතකොට සජිකමිස් දැන් ඔය අත්‍රබාණ භාවිතා කරලා තමයි මේ නැටුම නිර්මාණය කරන්නේ. එතකොට අපි සබ නැටුමක් කියලා කියන්නේ අපි මේක වෙනත් ගැමි නැටුමකට වඩා සුවිශේෂත්වයක් මේකේ දකින්නවා නේද? එහෙම නේද? ඔව් සර්. දුවේ පුතේ සබ නැටුමක් ඉදිරිපත් කරන මේ රබන් නැටුම අපි කියවනේ අත්‍රබාණ භාවිතා කරන්න කියලා. ඒතර පුතාලා ඉගෙනගෙන තියෙනවා ගායනා පාඩමේදී රබන් ගායනා පාඩමේදී රබන් වර්ග. මොනවද ඒ මතක් කරන්න බලන්න. මතකද කියලා දුවල පුතාලට? ඔව්. එකක් තමයි බංකු රබාණ. ඊළඟට අත්‍රබාණ. තව තියෙනවා විරිදු රබාණ. මේ වගේ රබන් වර්ග තියෙනවා. මේ අතරින් මේක විශේෂ වෙන්නේ එකයි අපි මේ රබන් වලින් නැටුමට යොදාගන්නේ අත්‍රබාණ. වචනෙන් පැහැදිලි අතට ගන්න රබන් අත්‍රබාණ. ඒකට ඒකේ නැටුමට උචිත විදිහට තමයි සැකසීලා තින්නේ. බංකු රබාණේ ස්වරූපය වෙනස්. ඒක පුතාල දොර දන්නවනේ. ඒක විශාල රබණක්. ඒතකොට ඒක වටේ වාඩි වෙලා ගහන්න පුළුවන් විදිහට තමයි ඒ රබාණ සැකස් කරලා තියෙන්නේ. සජිකමිස් අර අපි ගායනයේදීත් ඕක අපිට එනවා අතකටගෙන රබන් පොඩිය ගසති දිසුරුවින් කියලා නේද? ඒතකොට දුවේ පුතේ අතට අරගෙන තමයි මේ රබාණ නර්තනය කරන්නේ. ඔව් දුවේ පුතේ. ඒක නිසා දුවල පුතාලා අත්‍රබාණ කියන එක තමයි තෝරගන්නේ මේ රබන් නැටුම නිර්මාණය සඳහා. ඊළඟට තව විශේෂ ලක්ෂණයක් තමයි ගැහෙනු පිරිමි දෙපාර්ශ්වයම නර්තනයේ යෙදීම. දැන් පුතාලා දුවල මේ වෙනකොට ඉගෙනගෙන තියෙන ගැමි නැටුම් වලදී සමහරක් ගැමි නැටුම් කාන්තාවන්ට ආවේනිකයි. කියන්නේ ඒක සුවිශේෂී කාන්තාවන් සඳහා. උදාහරණයක් විදිහට කලගෙඩි නැටුම්. සමහරක් ගැමි නැටුම් තිබ්බා ඒවා පිරිමි අයට සුවිශේෂී. ඒගොල්ල තමයි ඒකේ ඒක ඒගොල්ලන්ට තමයි වඩාත් ගැළපෙන්නේ. අපි උදාහරණයක් විදිහට ගත්තොත් තාලම්, කඩු ඒ වගේ නැටුම්. නමුත් ඔය දෙපැත්තම එකතු වෙලා කරන ගැමි නැටුනුත් තියෙනවා අපේ අතර මේ තියෙන නැටුම් ගැමි නැටුම් නිර්මාණවලදී. ඒකට එහෙන් එකක් තමයි මේ රබන් නැටුම කියන්නේ. පිරිමි අයටත් ළඟ දක්වන්න නර්තනයේ දෙන්න පුළුවන්, ගැහැණු අයටත් නර්තනයේ දෙන්න පුළුවන්. ඒ වගේම සජික මිස් ඒ ඒ ඒ කොටසටම අයත් වෙනවා ගොයම් නැටුමත් නේ. ගොයම් නැටුම. ගැහැණු පිරිමි දෙපක්ෂයටම පොදුයි. ඒක පැහැදිලි හරි ලේසි පුතේ පැහැදිලි කරගන්න හේතුව තමයි දැන් ගොයම් කැපීම කියන කාරණේදී ওই දෙගොල්ලම එකතු වෙලා තමයි මේ කාර්යය කරන්නේ තනියෙන් නෙමෙයි. ඒක දෙගොල්ලන්ගේම සාමූහිකත්වයෙන් යන දේ. ඒකට ඒ නිසා නැටුමටත් මේ දෙපාර්ශ්වයේම සම්බන්ධ වෙලා තියෙනවා. දැන් ගොයම් කැපීමේදී කාන්තාවන් පිරිමි දෙගොල්ලම ගොයම් කපනවා. පුතාලා දුවලා ඒක දන්නවා. ඒකට ඒ නිසා නැටුමේදීත් මේ දෙගොල්ලම මේකට සහභාගී කරගන්න පුළුවන්. හොඳයි. ඊළඟ ලක්ෂණේ තමයි අලංකාර වූ සරල මාත්‍රා යොදා ගනිමින් නර්තනයේ යෙදීම. රබන් නැටුම කියන්නේ හරි විචිත්‍රවත් නර්තනයක්. සජික මිස් මට මෙහෙම මතක් වෙනවා. දුවල පුතාලා මීට කලින් ඉගෙනගෙන තිනවා අලංකාර පද අලංකාර මාත්‍රා නටලා තිනවා. අන්න ඒ ඇසුරෙන් දුවල පුතාලට මේ රබන් නැටුමට උචිත චලන එහෙම නැත්නම් පද මාත්‍රා ගොඩ නගාගෙන නිර්මාණයක් කරන්න පහසුවක් ලැබෙයි නේද? ඔව් සර්. දුවල පුතාලා මං කලිනුත් මතක් කරේ ඒකයි පුතාලා මේ වෙනකොට ඉගෙනගත්ත සියලුම විෂය කරුණු මේකට සම්බන්ධ කරගන්න පුළුවන්. ඒක පාඩමක්වත් අපිට අපතේ යන්නේ නැති පාඩම්. ඒක පුතාලට දැන් මෙතනින් හොඳටම තහවුරු වෙනවා. පුතාලා කරපු හැම පාඩමක්ම එකින් එකට ගලපලා තව පාඩමක් එක්ක අපිට සම්බන්ධ කරගන්න පුළුවන්. ගායනා පාඩම සම්බන්ධයි, මාත්‍රා නිර්මාණයේ පාඩම සම්බන්ධයි, බෙර වාදන පාඩම් සම්බන්ධයි. බලන්න කොච්චර ලස්සනද කියලා අපිට මේ ඉගෙන ගන්න තියෙන පාඩම් පෙළ. හරි පහසුයි අපිට මේවා එකින් එක හොඳින් අපි අධ්‍යයනය කරලා තිබ්බනම්, අපි අවබෝධ කරලා තිබ්බනම්, අපි හදාරලා තිබ්බනම්, අපි හොඳ අභ්‍යාසයක යෙදিলা තිබුණා නම්
දැන් ඉදිරියේ මේ අපි කරන පාඩම් වලට ඒක ලොකු පිටුවහලක් වෙනවා මගේ දුවලා පුතාලට. හොඳයි දුවේ පුතේ. අලංකාර මාත්‍රා නිර්මාණය කිරීමේ පාඩමේදී මතක ඇති ඒකට අපි පදනම සපයාගත්තේ කොහොමද කියලා. පුතාලා දුවලා බොහෝ විලාවට ඉගෙනගත්ත පාසරම ගොඩසරඹ වල චලන ඒ පාද හැසිරවීම හස්ත චලන ප්‍රයෝගී කරගෙන තමයි ඒවා තවත් විචිත්‍රවත් විදිහට වෙනස් කරමින් තමයි මේ අලංකාර මාත්‍රා ගොඩනගා ගත්තේ. ඒතර විවිධ තාල අනුව මේ මාත්‍රා ගොඩනගා ගත්තා. අන්න ඒ ඉගෙනගත්ත කරුණු කාරණා ටික පුතාලට මේ නැටුම් මේ රබන් නැටුම නිර්මාණයේදී භාවිතයට ගන්න පුළුවන්. එදා පාඩම ඉගෙන ගත්තට වඩා තවත් දියුණු මට්ටමක දුවල පුතාලා ඉන්නවයි කියලා හොඳටම විශ්වාසයි මට. ඒක නිසා මේ නැටුම තවත් ලස්සන නැටුමක් විදිහට පුතාලට නිර්මාණය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි දුවේ පුතේ ඕනම නැටුමක් ගැමි නැටුමක් නෙමෙයි අපි ඕනම නැටුමක් නිර්මාණය කරගන්නකොට ඒ නැටුම් නිර්මාණයේදී අපි සැලකිලිමත් වෙන්න ඕන රංග රටා එමෙලත අවකාශ භාවිතය කියන කරුණු කාරණා පිළිබඳව. දැන් මොනවද මේ රංග රටා මොකද්ද අවකාශය කියන එක පිළිබඳ මූලික අවබෝධය පුතාලා දුවලට ලැබිලායි තියෙන්නේ. මොකද අපි නැටුම් කිහිපයක් නිර්මාණය කරලා මේ වෙනකොට තියෙන ගැමි නැටුම්. එහෙමනම් අපිට මේ රබන් නැටුමේ දී මොනවද හදාගන්න පුළුවන් රංග රටා මවන්න පුළුවන් රංග රටා. ඒක බැඳිලා තියෙනවා අපි භාවිතා කරන රංග උපකරණයත් එක්ක. නේද දමිත්ස? රංග උපකරණය අනුව අපි මවන රටා වල වෙනස්කම් තියෙන වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. කුල්ල අරගෙන කරනකොට මවන රටාවත් කලේ අරගෙන කරනකොට මවන රටාවටත් වඩා වෙනස් රටාවක් අපිට මේ රබන් නැටුම රබාන උපයෝගී කරගෙන නිර්මාණය කරගන්න පුළුවන්. ඔව්. එතකොට ඊළඟ දේ තමයි පුතේ අවකාශය. අවකාශයේ කොටස් දෙකක් අපි භාවිතා කරනවායි කියලා පුතාල දොළ මේ වෙනකොට දන්නවා. පුද්ගල අවකාශය, පොදු අවකාශය. පුද්ගල අවකාශය කියන්නේ අපි තනියෙන් නර්තනයක් ඉදිරිපත් කරනවා නම් කොහොමද අපේ හස්ත පාද හැසිරවීම අපි අපිට ලැබෙන ඉඩ ප්‍රමාණය අනුව හසුරවා ගන්න. පොදු අවකාශය කියන්නේ අපි කිහිප දෙනෙක් සමූහයක් නර්තනය කරනකොට අපිට ලබා දෙන ඒ ඉඩ කොහොමද අපි හසුරුවා ගන්න. අපේ චලන කොහොමද ඒ සමූහයේ චලන අපි ඒ දබල දෙන ඉඩ කඩේ හසුරුවා ගන්නේ විචිත්‍රවත් විදිහට කියන එක. දැන් රබන් නැටුම සාමූහික නැටුමක් නිසා මෙතෙන්දී අපිට පොදු අවකාශයේ වැඩිපුර ගැන අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. දැන් නැටුමක් නිර්මාණය කරගන්න ඕන මූලික කරුණු කාරණා කිහිපයක් පුතාලා දුවලා අවබෝධ කරගත්තා. ඒ පිළිබඳව දැනුවත් වුණා. තව එකක් තමයි රබන් ඕනම නැටුමක් නිර්මාණය කරගන්නකොට ඒ නැටුමට අදාළ ශිල්පීය කුසලතා අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් ශිල්පීය කුසලතා වර්ධනය කරගන්න පුළුවන්. රබන් නැටුමත් එක්ක තියෙන වර්ධනය කරගන්න පුළුවන් ශිල්පීය කුසලතා තමයි රබාන කරකැවීම, ඉහළට දමා ඇල්ලීම කියන මෙන්න මේ හැකියාවන් වර්ධනය කරගන්න පුතාල දුවලට පුළුවන්. අතකට ගෙන රබන් පොඩිය ගසතේදී ඊළඟ තමයි සාමූහික නර්තනයක් වීම. ඒක අපි කතා කරා. ඒතර මේ රබන් නැටුම අපි තනියෙන් නෙමෙයි කරන්නේ. අපි පුතාල දුවලගේ පන්තිය ගත්තොත් අපි පන්තියේ මේ සමූහයක් එකතු වෙලා කණ්ඩායමක් එකතු වෙලා තමයි මේ නැටුම නිර්මාණය කරගන්නේ. ඒතර මේ කණ්ඩායමක් එකතු කරගනිමින් මේ නර්තනය නිර්මාණය කර ගැනීමට පුතාල දුවලා මහන්සි ගන්න ඕන. කොහොමද එතකොට මේ කණ්ඩායම හසුරුවාගන්නේ? මොනවද ඒ ඒ අය කරන චලන? ඒවා නිවැරදිව තෝරා බේරා ගන්න ඕන නර්තන නිර්මාණයට ප්‍රවේශ වීමට කලින්, නර්තනය කිරීමට කලින් මේ කරුණු කාරණා පිළිබඳ නිරවුල් කර ගැනීම පුතාල දුවලට වැදගත් වෙනවා. දැන් අපි පොඩ්ඩක් ආයි මතක් කරගමු මේ රබන් නැටුමක් හදන්න කලින් අපි මොනවද මූලිකව දැනගත යුතු කරුණු කියලා. අපි එකින් එක මතක් කළ දෙමුද අපේ දුවල පුතාලට? ඔව්, අපි ඒක හොඳයි. මොකද නිර්මාණය කරන්න ඉස්සෙල්ලා අපි දරුවන්ට මේ ගැන නැවත නැවත මතක් කරොත් මං හිතන්නේ දරුවන්ටත් පහසුවක් වෙයි නැටුමක් නිර්මාණය කර ගැනීමට. ඔව්, අපි කතා කරා රබාන හසුරුවන්නේ කොහොමද කියන එක. හැසිරවීම පිළිබඳ මුලින් අපි අවබෝධ කරගන්න ඕන. ඊළඟට තමයි මේකට අපි යොදා ගන්නා මාත්‍රා මොන වගේද, යොදා ගන්නා අලංකාර මාත්‍රා මොන වගේද කියන එක අපි මුලින්ම තෝරා බේරා ගන්න ඕන. ඊළඟට අවකාශ භාවිතය
මේකට යොදා ගන්න රටහා මොස්තර මොනවද කියන එක ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන. දැන් අපි කතා කරන්නේ පුතේ රබණ හැසිරවීම පිළිබඳ අපි අවබෝධ කර ගන්න ඕන කියලා නැත්නම් අපි දැන ගන්න ඕන කියලා. එතකොට නර්තනයේදී රබණ භාවිත කරන්න පුළුවන්. නැත්නම් රබණ හසුරවන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා. පුතාල දුවලා දැකලත් ඇති මේ වෙනකොට පුතාල දුවලා නිර්මාණ වලට සම්බන්ධ වෙලත් ඇති. ඒ දැනුමත් ප්‍රයෝජනෙට අරගෙන අපි අද මේ පුතාල දුවලට ලබා දෙන දැනුමත් ප්‍රයෝගික කරගෙන පුතාල දුවලා ලස්සන රබණ ඇතුමක් නිර්මාණය කරන්න සූදානම් වෙන්නේ. ඒතකොට රබණ භාවිතා කරන්න පුළුවන් ක්‍රම තමයි පුතාල දැකලා ඇති රබණ අපිට ඉහළට ඔසවන්න පුළුවන්. ඊළඟට අපිට රබණ අපේ පපුව ඉදිරියෙන් තබාගෙන නර්තනය දෙන්නත් පුළුවන්. ඒක තමයි අපි සාමාන්‍යයෙන් ඉන්නේ ඉරියව්ව. ඊළඟට රබණ අපිට පැත්තකට ඔසවන්න පුළුවන්. ඊළඟට අපිට ඕන රබාන අතේ තියාගෙන එක ඇඟිල්ලකින් කරකවන්නත් පුළුවන්. බොහෝ වෙලාවට මේ ක්‍රියාකාරකම අපිට දකින්න පුළුවන් රබන් කරකැවීමේදී. ඊළඟට අත් දෙකෙන් මේ රබාන අල්ලගෙන නර්තනය දෙන්න අවස්ථා තියෙනවා. ඒතර මෙන්න මේ කියන විධික්‍රම අනුව රබාන භාවිතා කරමින් අපිට නර්තන නිර්මාණයට යොමු වෙන්න පුළුවන්. දැන් නැටුමක් ප්‍රාසංගික වෙන්න නම් එහෙම නැත්නම් නැටුමක් නිර්මාණයක් හොඳින් සිද්ධ වෙන්න නම් ඒක හොඳ නිමාවකින් යුතු නැටුමක් වෙන්න නම් අපිට මේකේ රංග වස්ත්‍ර ආභරණ පිළිබඳවත් යම් අවබෝධයක් තියෙන්න ඕන. දැන් මෙතනදී අපි කියවනේ කාන්තා සහ පිරිමි කියන දෙපාර්ශ්වයම මේ නර්තනයට සම්බන්ධ කරගන්න පුළුවන් කියලා. ඒතකොට අපිට රංග වස්ත්‍ර ආභරණත් මේ දෙගොල්ලන්ට වෙන වෙනම කොහොමද මේකට නිර්මාණය කරගන්නේ කියලා දැනගන්න එක වැදගත් වෙනවා. සර් අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න මේ රංග වස්ත්‍ර ආභරණ කොහොමද අපි සකස් කරගන්නේ රබන් නැටුමකට ගැළපෙන විදිහට. හොඳයි දුවේ පුතේ, නැටුමක් නිර්මාණය කරනකොට අවශ්‍ය කරන කරුණු කාරණා පිළිබඳව අපේ සජිකමිස් පැහැදිලි කරා. චලන, ගායනය, වාදනය මේ සියල්ලක් ගැනම දැනගෙන ඉන් අනතුරු අපි බලන්න ඕනේ මේ නැටුම ලස්සන කරගන්න නම් මේකට සුදුසු ඇඳුමක් රංග වස්ත්‍රාභරණ මොනවද කියලා. දැන් ඕනෑම නැටුමක දුවේ පුතේ රංග වස්ත්‍රාභරණයක් නිර්මාණය කරගන්නේ ඒ නැටුමේ චලනයට නැත්නම් ඒ උපකරණයේ ස්වરૂපයට ගැළපෙන ආකාරයට තමයි ඒ රංග වස්ත්‍රාභරණය නිර්මාණය කරන්නේ. දැන් උදාහරණයක් හැටියට දැන් අපි කිමු කැරකෙන අවස්ථාවක කැරකෙන්න පහසු ක්‍රමයට තමයි අර ඇඳුම සකස් වේ යුත්තේ. ඒ නිසා දැන් මේ රබන් නැටුමේ දැන් පිරිමි ඇඳුම් කට්ටලේ ගත්තොත් මේ පිරිමි දරුවන්ගේ ඉනට කෙටි සායක්. ඒක සායක් වගේ තමයි අපිට පේන්නේ. දෙපය මේ පහළට හොඳට විවෘතයි දරුවාගේ. එතකොට හොඳට දරුවාට චලනය හසුරවන්න පුළුවන්, කැරකෙන්න පුළුවන්, උඩ පනින්න පුළුවන්. ඒ විදිහේ ශිල්ප ක්‍රම දක්වන්න පුළුවන් පහසු වෙන විදිහට කෙටි සායක්, ඒ වගේම පිජාම කලිසම. දුවල පුතාල දන්නවා අපි ඕනෑම නර්තනයක් නිර්මාණය කරනකොට නර්තන ඇඳුම් කට්ටලයක් නිර්මාණය කරනකොට පිජාම කලිසම ගන්නවා. ඒ වගේම හිස් පළඳනා. ඒ හිස් පළඳනාව ඒකත් ඒ ගැමි නැටුමට උචිත වෙන විදිහ. ඒ කියන්නේ රබන් නැටුමට උචිත වෙන විදිහට. ඒ වගේම පිරිමි පෞරුෂයේ පිරිමි පෞරුෂයට ගැළපෙන විදිහට තමයි ඒ හිස් පළඳනාව සකස් කරන්නේ. ඒ වගේම උරබාහු. අපි දන්නවා දුවල පුතාල මේ දෙපැත්තේ උරබාහු පළඳිනවා. ඒ වගේම කරට මාල. මාල කියන්නේ ඒ පිරිමි චරිතයට ගැළපෙන විදිහට ඒ මාල වර්ග දානවා. ඒ වගේම පූණ නූලක් දානවා. මෙහෙම හරහට අපි දුල පුතාල දන්නවා ඔය බෙර වාදනයේදී එහෙම බෙර වාදකයාගේ ඇඳුම් කට්ටලේම පූණ නූලක් දානවා. අන්න ඒ වගේ ඇඳුම් කට්ටලයක් තමයි පිරිමි දරුවාගේ ඇඳුම් කට්ටලේ හැටියට රබන් නැටුමකදී අපි භාවිත කරන්නේ. හැබැයි ඒවා දැන් වෙනකොට දුවේ පුතේ දැන් අපේ තාක්ෂණයත් එක්ක අද දරුවෝ බොහෝ දේවල් හොයනවා මේ YouTube නාලිකාව ඔස්සේ. අන්න ඒ නිර්මාණ දැකලා අපේ දරුවෝ පුරුදු වෙලා ඉන්නවා නිර්මාණ කරන්න, අලුත් නව නිපැයුම් කරගන්න. ඇඳුම් පැළඳුම එදා තිබුණු ඇඳුමට වඩා නිර්මාණශීලී ඇඳුමක් සකස් කරගන්න. ඒවලට විවිධ ආභරණ, විවිධ ගල් වර්ග, විවිධ පබළු අන්න ඒවා යොදාගෙන අද වෙනකොට අපේ දරුවෝ නිර්මාණ පැත්තෙන් ඉහළට ඇවිල්ලා තියෙනවා ඔය ඇඳුම් පැළඳුම් සකස් කිරීම පිළිබඳව. ඒ නිසා සජිකමිස් අපිට අර එදා තිබුණු අපේ ගැමි නැටුම් කට්ටලයට වඩා අද වෙනකොට ඉතා විචිත්‍ර වූ ඇඳුම් කට්ටල බිහි වෙලා තියෙනවා. ඒ කියන්නේ පුතේ කාලානුරූපීව කාලයට ගැළපෙන විදිහට විවිධ සමාජ
වෙනස්වීම් වලට භාජනය වෙමින් මේවත් වෙනස් වෙලා තියෙනවා. අපි නැටුමට අදාළ මේ රංග වස්ත්‍ර ආභරණත් වෙනස් වෙලා තියෙනවා. ඒක විස්තර කරා පිරිමි ඇඳුම් කට්ටලය ගැන කාන්තා ඇඳුම් කට්ටලයත් අපි දන්නවා ගැමි නැටුම් වලදී බොහෝ දුරට රෙද්ද හැට්ටේ කියන දේ තමයි අපේ සම්මතයේ අපිට හුරු දේ. නමුත් රබන් නැටුමේදී අර පිරිමි ළමයින්ට ඇඳා හා සමානව කෙටි සාය ගැහණු දරුවනුත් යොදා ගන්නවා. ඒ අර චලනවල ඉදිරිපත් කිරීමේ පහසුව සඳහා. ඒ වගේම අනිත් ගැමි නැටුම් වලට වඩා රබන් නැටුමේ තියෙන තව සුවිශේෂී කාරණාවක් තමයි අපි හිස් පළඳනා යොදා ගන්නවා. දැන් ගොයම් නැටුම් නම් කොණ්ඩෙට මලක් නේ ගහන්නේ පුතේ. මෙතෙන්දී එහෙම නෙමෙයි අපි විවිධ හිස් පළඳනා යොදා ගන්නවා. අලංකාර හිස් පළඳනා යොදා ගන්නවා. දැන් මේ පුතාලා දුවලට දකින්න තියෙන්නේ රබන් නර්තනයේ විවිධ අවස්ථාවන්. මේ වේදිකාව ඉදිරිපත් කරන නර්තනයක් පළවෙනි රූපයේ සහ දෙවෙනි රූපයේ දෙකේම තියෙනවා. ඔය අර අපි කිව්ව රංග වස්ත්‍ර ආභරණ පුතාලා දුවලට දකින්න පුළුවන්. මෙතන දැන් ඉන්න කාන්තා චරිතයේ රෙද්ද හැට්ටේ ඇඳගෙන ඉන්නේ. හැබැයි පොඩි අමුත්තක් ඔයගලන්ට දකින්නවා ඇති මේ රූපයේ. මොකද්ද? අපේ වෙස් ඇඳුම් කට්ටලයට සමාන ඇඳුමක් පිරිමි දරුවන් නැතනම් පිරිමි පක්ෂය ඇඳගෙන ඉන්නවා. සජිකමිස්. දැන් මෙතනදී දැන් අපි කතා කරේ රබන් නැටුමේ පිරිමි ඇඳුම් කට්ටලය සම්බන්ධව තමයි අපි අර කෙටි සායක් එහෙම ගත්තේ. දැන් මෙතන තියෙන්නේ රබන් කරකැවීම. ඒතොර අන්න දුවල පුතාලා මතක තියාගන්න ඕනේ රබන් කරකවන අවස්ථාවකදී පිරිමි ඇඳුම් කට්ටලයේ වෙනසක් තියෙනවා. අර වෙස් ඇඳුමට සමාන ඇඳුමක් තමයි ඉනෙන් පහළට ඒ පිරිමි දරුවන් අඳින්නේ. ඒ වගේම පපුවට අර වෙස් ඇඳුම් කට්ටලයේ තියෙන අවුල් හැරය. අපි ඒකට කියන අවුල් හැරය කියලා. ඒ අවුල් හැරය තමයි පළඳලා තියෙන්නේ. ඊළඟට ඉනට මේ ඉන හැඩයක් දාලා තිනවා. දුවල පුතාලට පේනවා රූප රාමෝල ඉන හැඩයක් තිනවා. ඊළඟට අර හිසට හිස් පළඳනාවක් භාවිතා කරලා තිනවා. ඔන්න ඔය ඇඳුම් කට්ටලයේ ඉන්නේ රබන් කරකවන නැටුමකදී. දැන් දුවල පුතාලා පේනවනේ මෙතේ රබන් කරකවන එකක් නේ. අන්නේ රබන් කරකවන එක කියන්නේ දුවේ පුතේ සෙල්ලම් දාන වැඩක් නෙමෙයි. ඒ කියන්නේ රබන් කරකවෙනවා. නමුත් එතනදී උඩ පනින්න කරකෙන්න එහෙම දේවල් සිද්ධ වෙනවා අඩුයි. ඒ නිසා තමයි අර ඇඳුමත් අර ඒ විදිහට දිගට සකස් කරලා තියෙන්නේ. දැන් රබන් නැටුමක පිරිමි ඇඳුම් කට්ටලය ඊට වඩා වෙනස්. එතන උඩ පනිනවා රබන් කරකවනවා රබන් උඩ දානවා ඒ වගේ චලන තියෙනවා. ඒ චලන වලට ගැලපෙන්න තමයි අර කොටසාය වගේ ඇඳුමක් නිර්මාණය කරලා තියෙන්නේ. ඔව්. මේ තුන්වෙනි රූපේත් හතරවෙනි රූපේත් පුතාලා දුවලට මේ රංග වස්ත්‍ර ආභරණ ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි පුතාලා දුවලා පොඩ්ඩක් බලන හතරවෙනි රූපය දිහා ඒ රූපේ පුතාලා දුවලට දකින්න පුළුවන් රබාන යම්කිසි රටාවලින් අලංකාර කරලා තියෙනවා. එතකොට නැටුමට ගන්න රබාන අපිට විචිත්‍රවත් කරගන්න පුළුවන්. ඒක අර ඒකේ ප්‍රාසංගික බවට ඒකත් එක හේතුවක්. රංග භාණ්ඩය අපිට විචිත්‍රවත් විදිහට සකස් කරගන්න පුළුවන්. ඒක පුතාලා දුවලගේ හැකියාවන් අනුව පුතාලා දුවලගේ නිර්මාණශීලී ශක්තිය තියෙන යොදා ගනිමින් ලස්සනට නිර්මාණය කරගන්න පුළුවන්. ඊළඟට හයවෙනි රූපේ බලන රබාන භාවිතා කරන අර අපි කතා කරපු අවස්ථා මේ රූපේ යම් යම් අවස්ථා වලට රබාන රබානේ මූහුණත ඉහළට එසවිලා තියෙනවා. රබාන පැත්තට හැරවිලා තියෙනවා. ඒතොර රබාන හසුරුවන විදි සා රංග වස්ත්‍ර ආභරණත් ගැනත් යම් අවබෝධයක් මේ 6 වෙනි රූපේ සහ 5 වෙනි රූපයෙන් පුතාලා දුවලට බලා ගන්න පුළුවන්. දැන් අර ඒ රූප රාමුල තියෙන තල භාවිතය නේද? ඉහළ තල, මැද තල, පහළ තල කියන එකත් ඒ රූප රාමුලෙන් පැහැදිලි වෙනවා. වේලසින් අහසට දාමමින් අල්ලා රබාන. දැන් නැටුම් නිර්මාණයේදී මේ මූලික පසුබිම අපි දැනගත්තා. දැන් නිර්මාණයට ප්‍රවිෂ්ඨ වෙනකොට නැත්නම් නිර්මාණය ආරම්භ කරන නිර්මාණය ඇතුළේ තව කරුණු කාරණා අපිට දැනගන්න පුළුවන්. ඒතර අවකාශ භාවිත රටහමෝස්ත්‍ර යොදා ගැනීම සහ ගායන වාදනයට අනුකූලව මේ චලන නිර්මාණය කිරීම කියන එක ප්‍රායෝගිකව කොහොමද සිද්ධ වෙන්නේ කියලා දැනගන්න එක පුතාලා දුවලට වැදගත්. අපි සූදානම් වෙලා තියෙනවා පුතාලා දුවලට නර්තනයක් ඉදිරිපත් කරමින් මෙන්න මේ කියන කරුණු කාරණා ටික තහවුරු කරන්න නැත්නම් පුතාලා දුවලට මේ පිළිබඳ අවබෝධයක් ලබා දෙන්න. බලමු අපි අවකාශ භාවිතය කියන එක නැටුමකට කොහොමද යොදාගන්නේ කියලා. අපි දැන් පුතාලා දුවලට ඉදිරිපත් කරන මේ නර්තන කොටසෙන් මේ අවකාශ භාවිතය කොහොමද භාවිතා කරන්නේ නර්තනයකදී කියන එක හොඳින් දැනගන්න පුළුවන්.
අපි මේ ඉදිරිපත් කරන නර්තනයේ විවිධ අවස්ථාවලදී අවකාශ භාවිතයේ විවිධ ස්වරූප වලට විවිධ ස්වරූපයන් වලින් යොදාගෙන තියෙනවා. දමිත්ත තව පොඩ්ඩක් මට මේ දුවල පුතාලට විස්තර කරන්න මේ අවකාශ භාවිතයේදී අපි මොන මොන කරුණුද එහෙම නැත්නම් චලනවල විවිධත්වය කොහොමද දක්වන්නේ කියලා. නර්තන නිර්මාණයක් කරනකොට අනිවාර්ය වෙන දුවල පුතාලා දැනගත යුතු කරුණු කාරණාවක් තමයි අවකාශ භාවිතය. අපිට නියමිත ඉඩක් තියෙනවා. ඒක වේදිකාවක් වෙන්න පුළුවන්, පන්ති කාමරයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සීමිත වේදික ඉඩ කඩක් වෙන්න පුළුවන්. අන්නේ ඒ ඉඩ කඩ නැටුමට කොහොමද අපි හසුරවා ගන්නෙ? එතනදී ඉහළ තලය, මැද තල, පහළ තල, දිශා මෙන්න මේ කියන කරුණු කාරණා පිළිබඳව මේ අවකාශයේදී කරුණු දුවල පුතාලා මේ කරුණු කාරණා වටහා ගන්න ඕනේ. දැන් අපි දැන් ඉදිරිපත් කරන මේ රබන් නැටුමේ ආරම්භක අවස්ථාවේදී දුවල පුතාලා බලා ගන්න පුළුවන් මේ සීමිත ඉඩ කඩ තුල මේ දරුවෝ කොහොමද මේ අවකාශය පරිහරණය කරලා තියෙන්නේ නැටුමට ගැළපෙන විදිහට. ඒකට අපි නේ මේ නැටුමේ පළවෙනි අවස්ථාවේදී නේද දකින්න පුළුවන් නේ සජික මිස්. ඔව් පළවෙනි අවස්ථාවේදී හොඳටම පුතාලා දුවට එක බලා ගන්න පුළුවන් නැටුමේ ඊළඟ පියවරවල වලදීත් මේ අවකාශය කොහොමද හසුරුවාගෙන තියෙන්නේ කියන එක පිළිබඳව පුතාලා දුවට අධ්‍යයනය කරන්න පුළුවන් මේක නරඹමි. තන තනම් දෙන තානා තින තිනම් දෙන තින තිනම් දෙන තින තිනම් දෙන තිනා ඒ වගේම දැන් මේ නැටුම නිර්මාණයට ප්‍රවේශ වීමදී නැත්නම් මේ නැටුම ආරම්භය කරනකොට ඕනම ගැමි නැටුමක් පුතාල දුවල ඉගෙනගෙන තියෙනවා ආරම්භ කරන්න කලින් අපි මේකට ප්‍රවේශයක් ගන්නවා. එහෙනම් අපි දැන් රබන් නැටුම නිර්මාණය කරන්න සූදානම් වෙනවා නම් මුලින්ම අපි මේ නැටුම ආරම්භ කරන්න සුදුසු චලන නැත්නම් මාත්‍රා නිර්මාණය කරගන්න ඕන. ඒතකොට ඒ අනුව තමයි අපි නැටුමට පිවිසෙන්නේ. පිවිසුම නැටුමේ පිවිසුම ඒක පැහැදිලිව තියෙනවා. ඊළඟට තමයි අපි කවි ගායනා අනුව අපේ නර්තනය ගොඩනගා ගන්න. එතෙන්දී තමයි අපි මේ අවකාශ භාවිතයේ රටා හමෝස්තර යොදා ගැනීම කියන මේ කරුණු කාරණා सिद्ध කරන්නේ. දැන් මේ පුතාලා නරඹන නර්තනයේ පුතාලට බලන්න පුළුවන් රටා හමෝස්තර. දැන් මේ ඉදිරි චලන ඉදිරිපත් කරන දරුවන් දෙන්න එක තැන ඉන්නේ නැහැ. ඒගොල්ලෝ දෙපැත්තට මාරු වෙනවා. එක්කෙනෙක් ඉඳ ගන්නවා, එක්කෙනෙක් නැගිටලා ඉන්නවා. ඊළඟට දකුණු පැත්තට යනවා, වම් පැත්තට යනවා, වටේ කැරකෙවෙනවා. මේ දේවල් තමයි රටාහා මෝස්තර කියලා අපි මේ නිර්මාණය ඇතුලේ භාවිතා කරන්නේ. එතකොට පුතාලා දුවලත් නිර්මාණයට දැන් රබන් නැටුමක් පුතාලා දුවලා නිර්මාණය කරනකොට මේ නැටුමම වෙන්න ඕනේ නැහැ පුතේ දුවේ. අපි මේ පුතාලා දුවලට ආදර්ශයක් නැත්නම් උදාහරණයක් තමයි පෙන්වන්නේ. මේකෙන් ඉගෙන ගන්න කරුණු කාරණා පුතාලා දුවලා ඒ පිළිබඳව දැනුවත් වෙලා ඒවා හොඳින් මතකයේ තබාගෙන පුතාලා දුවල නිර්මාණය කරනකොට මේ කියන මේ කරුණු ටික ඒ නැටුමෙට කොහොමද යොදාගන්නේ කියන එක මතක තියාගන්න. එතකොට මීට වඩා ලස්සන නිර්මාණයක් කරන්න මගේ පුතාලා දුවලට හැකියාව ලැබේ. අතකට ගේන රබන් පොඩිය ගසතේ දෙසිරුවින් ගතසිත බාඳ තිනම් දෙන තිනම් දෙන
තමයි පුතේ දුවේ අපි කොච්චර අවකාශය හොඳින් භාවිතා කරත් කොච්චර රටාහා මොස්තර යොදා ගත්තත් අපි ගායනයට හා වාදනයට අනුකූලව නෙවෙයි නම් අපේ නර්තන ඉදිරිපත් කරන්නේ ඒක හොඳ නර්තනයක් නැත්නම් නිමාවකින් යුතු නර්තනයක් අලංකාර නර්තනයක් වෙන්නේ නැහැ ඒක නිසා ගායනය හා වාදනය සහ මේ අපේ පද අපි නර්තනය කරන මේ මාත්‍රා සංකලනය හරි වැදගත් වෙනවා මේ තුන එකට බැඳිලා තියෙන්න ඕන එතකොට තමයි නැටුම ලස්සන වෙන්නේ ඊළඟට පුතේ දුවේ දැන් නැටුමක් නිර්මාණය කරනකොට අපි කිව්වා පිවිසුමක් තියෙන්න ඕන ඊළඟට අපි කවි ගායනය සඳහා නර්තනයට යොමු එතකොට අපිට පුළුවන් ඕන මේ අපි කවි පදයක පද හතරක් ගන්නවනේ මේ පද හතරේට අපිට පුළුවන් ඕන එකම මාත්‍රයක් නටන්න එහෙම නැත්නම් අපිට පුළුවන් පද දෙකකට එක මාත්‍රයක් නටනවා තවත් පද දෙකට වෙනත් මාත්‍රයක් නටනවා එහෙම ගොනු කරගන්නත් පුළුවන් එහෙමත් නැත්නම් මාත්‍රෙන් මාත්‍රයට අපිට කවි පදෙන් පදයට වෙනස් වෙනස් මාත්‍රා නිර්මාණය කරගන්නත් පුළුවන් ප්‍රාසංගික බව තීරණය වෙන්නේ අන්න එතනදී ඒතර පුතාලට ලස්සන නිමා හොඳ අලංකාර විචිත්‍රවත් තව කෙනෙකුට බලන්න ආසයි දෙන ප්‍රාසංගික නර්තනයක් නිර්මාණය කරගන්න නම් පුතාල දුවලගේ හැකියාව අනුව මේ පදෙන් පදයට විවිධ මාත්‍රා වෙනස් වෙනස් විදිහට යොදා ගනිමින් නර්තනය නිර්මාණය කරගන්න පුළුවන් පුතාල දුවලට මේ අපි පෙන්වන නැටුමේ හොඳින් බලන්න පුතාල දුවලට දැක ගන්න පුළුවන් මේක එක තැනක අපි දෑඩිය පාගන අවස්ථාවක් තියෙනවා එතෙන්දී අපි රබාන දකුණු පැත්තට ඔසවනවා ඊට පස්සේ ආපහු වම් පැත්තට ඔසවනවා ඒ කියන්නේ දිශා භාවිතේ අපි විවිධ දිශාවන් වලට මේ රංග උපකරණය නැත්නම් රංග භාණ්ඩය යොමු කරනවා මේකත් මේ නැටුමේ විචිත්‍රත්වයට එහෙම නැත්නම් අලංකාරයට හේතුවක් වෙනවා ඒතර රංග භාණ්ඩය එකම ඉරියව්වක තබා ගැනීමින් නර්තනය සිදු කිරීම නොවේ අපි කල යුත්තේ ඒ රංග භාණ්ඩේ විවිධ ආකාරයෙන් හසුරවන්න යොමු වෙන එකයි එහෙම නේද දමිස්ස ඔව් දැන් ඇත්තටම දැන් මෙතනදී අපි දරුවන්ට මේ පැහැදිලි කරන්න ඕන මේ අපි ඉදිරිපත් කරන නර්තනය තුල මොකද්ද මේ මොන මේ පිවිසෙන්නේ මොන චලනයකින්ද ඒක කොයි තරම් දුරට ඒකට ගැලපෙනවද එහෙමනම් දරුවෝ මේවා බලලා නැටුමක් නිර්මාණය කරනකොට අන්න දරුවන්ට පුළුවන් ඒ චලනෙම වෙන්න ඕනේ ඒකට මෙන්න මේ වගේ එකකුත් හරියනවා කියලා දරුවන්ට නිර්මාණය කරගන්න පුළුවන් ඒ වගේම දැන් අපි මෙතනදී මිස් කිව්වා දෑඩිය නටන අවස්ථාවක් තියෙනවා කියලා. ඉතින් එතනදී මෙතනදී දෑඩිය නටුවට නිවසේ ඉන්න දුවට පුතාට හිතෙන්න පුළුවන් නෑ. ඕකට තුන් අඩිය නටන්න පුළුවන්. එහෙම නැත්නම් ඕකට අංගහාරය නිර්මාණයක් කරලා හදාගන්න පුළුවන්. අන්න ඒ වගේ ඔතනදී අපි බලාපොරොත්තු වෙන්නේ දුවල පුතාලගේ නිර්මාණ ශක්තිය. අපි පෙන්නන දේ නෙමෙයි. දුවල පුතාගේ නිර්මාණය එළියේ තෙන්න ඕන. එහෙමනේ එතකොට නිර්මාණයක් වෙන්නේ. අන්න ඒක නිසා දුවල පුතාල හැමතිස්සෙම හිතන්නේ මේක දැකලා මේ අනුසාරයෙන් අලුත් දෙයක් නිර්මාණය කරන්න අලුත් මාත්‍රා ගොඩනගන්න දුවල පුතාල මහන්සි වෙන්න ඕනේ ඒකයි වෙන්න ඕනේ නැතුව අර මේක බලලා මේකම නටන්න මේ අඩියට මේකම නටන්න එහෙම නෙමෙයි අලුත් දේවල් හිතන්න අන්න ඒක තමයි නිර්මාණය කියලා කියන්නේ ලබාගත් දැනුම වෙනස් කරමි වෙනස් විදිහට හිතමින් පුතාලගේ නිර්මාණ කරගන්නයි අපි මේ අතුදව්වක් දෙන්නේ. එහෙම නැතුව අපි පුතාලට කියන්නේ මේ නැටුමම පුරුදු වෙන්න කියන එක නෙවෙයි. ඊළඟට දුවේ පුතේ මේ කරුණු ටිකත් පුතාලගේ දැනුමට වැදගත් වෙයි. ඒ තමයි රබන් නැටුමක් සඳහා අපිට වාදනයක් නිර්මාණය කරගන්නව නම් මොනවද නිර්මාණය සඳහා යොදා ගන්න පුළුවන් වාදන? අපිට විවිධ බෙර තියෙනවා සාම්ප්‍රදායික බෙර, විකල්ප වාදන මේ ඕනම දෙයක් මේ නැටුම සඳහා වාදනයට භාවිතා කරන්න පුළුවන්. පහතරට බෙරය, ගැට බෙරය, තවුල, තම්මැට්ටම, වයලීන් එක ඒවත් නැටුමේ ප්‍රාසංගික බවට හේතු වෙනවා. හේතු වෙනවා. දැන් දරුවෝ ඔන්න එක පද කොටසක් ගැට බෙර වාදනයේට නටලා ෂණයකින් ටක් ගාලා පහතරට බෙරයට යනවා දරුවා. පහතරට බෙරයේ චලනය නැත්නම් ඒ ශබ්දය ඒකට ගැළපෙන ඒ ගතියට එන විදිහට මාත්‍රා ටිකක් නිර්මාණය වෙනවා. ඒ වගේම ඊට පස්සේ යනවා හොඳ සංගීත වාදනයක් එක්ක බටනලාවක් වෙන්න පුළුවන්. අන්න ඒකට යන ගැළපෙන චලනයක් ඊට පස්සේ නිර්මාණය කරනවා. අන්න ඒක තමයි දුවේ පුතේ නැටුමේ ප්‍රාසංගික බව, චමත්කාරයේ ලස්සන ප්‍රේක්ෂකයාව ඇදබැඳ ගන්න පුළුවන් අවස්ථාවක් ඒක. ඒක නිසා නැටුමක් ප්‍රාසංගික කරගන්න නම් ඔන්න ඔය ගැට බෙරේම විතරක් වාදනය කළා හරියන්නේ නැහැ. පහතරට බෙරේ විතරක් වාදනය කළා හරියන්නේ නැහැ. ඔන්න ඔය කියන වාද්‍ය භාණ්ඩ සංකලනය කරලා නිර්මාණාත්මක වාදනයක් තුලින් තමයි
චලන දැන් දුවල පුතාල මේ වෙනකොට දන්නව සමස්ත ලංකා තරඟ වලට දුවල පුතාල සම්බන්ධ වෙලා ඉන්නව නේද අපේ මිස් ඔව් එතකොට අන්න ඒ වෙලෙදි දුවල පුතාල දැකලා ඇති ඔය නැටුමේ තියෙන චමත්කාරයේ කොයිතරම් දුරට විවිධ මේ සංගීතයේ වාද්‍ය භාණ්ඩ තුලින් නිර්මාණය කරගෙන තියෙනවද කියලා පුතාල දුරට අපි කිව්වේ උචිත මාත්‍රා නිර්මාණය කියලා අපි පසුබිම හදාගන්නකොට අපි කියවනේ උචිත මාත්‍රා නිර්මාණය. ඔන්න ඕක තමයි උචිත මාත්‍රා කියලා අපි විස්තර කරේ. අපි දැන් නැටුමක් නිර්මාණය කරා. දැන් අපි දැනගන්න බෑ ඇයි අපි නැටුම මේ නැටුම නිර්මාණය කරන්න අපිට මොනවද ඕන මේ කියන්නේ මොන මොන අවස්ථා වලටද අපි මේ නැටුම නිර්මාණය කරගෙන ඉදිරිපත් කරන්න පුළුවන් කියන එක පුතාලා දුවලට සමීපම අත්දැකීම තමයි විවිධ ප්‍රසංගය. පාසල් විවිධ ප්‍රසංගය. එහෙම නැත්නම් විවිධ උත්සව අවස්ථා. ඊළඟට පෙරහැරවලදී ඊළඟට නර්තන තරඟවලදී අපේ සර් මතක් කරා වගේ නර්තන තරඟවලදී පුතාල දුවලට මේ නැටුම ඉදිරිපත් කරනවා දැක බලා ගන්න පුළුවන්. දැන් තමයි අපි මේකේ අවසාන පියවර. එහෙම නැත්නම් වැදගත්ම කොටස. මේ නැටුමක් නිර්මාණයේ යෙදීමෙන් මේ නැටුම නිර්මාණය කිරීමෙන් මොනවද අපේ ජීවිතයට අපි එකතු කරගන්නේ? වැදගත්ම දේ තමයි පුතේ සාමූහිකව කටයුතු කරන්න අපි පුරුදු වෙනවා. පුරුදු පුහුණු වෙනවා. දැන් අපි කතා කරන්නේ රබන් නැටුමක් නිර්මාණය කරන්නේ මේක නැටුම විතරක් නෙමෙයි ගායනය තියෙනවා වාදනය තියෙනවා බොහෝ පිරිසක් එකතු වෙලායි මේක කරන්නේ මම තනියෙන් නැටුවනම් මේ නැටුම අර පිරිසක් එකතු වෙලා මේ වාදනය ගායනයත් එක්ක තිබෙයි රසය මවන්න බෑ ප්‍රේක්ෂකයට බලන් ඉන්න කෙනාට එහෙනම් මේක සාමූහිකත්වයේ අපිට හුරු කරන දෙයක් මේ නැටුම නිර්මාණය තුළින් අපි සාමූහිකව වැඩ කරන්න ඉගෙන ගන්නවා ඊළඟට තමයි අන්‍ය අදහස් වලට ගරු කරන්න ඉගෙන ගන්නවා අපි එකිනෙකාගේ අදහස් බෙරපදයක් වාදනය කරනකොට අපි මේ බෙරපදේ ආවෝ ඒක හොඳයි මේ අඩියකට නටන්න පුළුවන් එතකොට තව කෙනෙක්ම නෑ නෑ ඒ අඩියට වඩා මේ අඩිය ලස්සනයි ආ එතකොට අපි අන්න අදහසුව මාරු කරන වඩාත් ගැළපෙන වඩාත් හොඳ දේ කිරීමට යොමු වෙනවා ඒක අපේ ජීවිතේ දෛනික කටයුතු වලදී හරි වැදගත් වෙනවා එකිනෙකත් එක්ක මේ සුහද කතා බහේදී දේදලා අපේ වැඩ කරගන්න ඒ හුරුව ලබා ඒ හුරුව අපිට ලැබෙනවා මේ නැටු නිර්මාණයේදී එතකොට මේක අධ්‍යාපනයේ يعني පුතාල දුරට විභාගයේ සමත් වීම පමණ සඳහා පමණක්ම නොවේ තාලගේ ජීවිතේ පවත්වා ගන්නත් මේකෙන් ගන්න පුළුවන් ආදර්ශ ගොඩයි ඊළඟට තමයි නිර්මාණශීලී හැකියාව වර්ධනය වීම දැන් ගොඩක් ඒක කතා කරන්නේ අපි පුතාල දුවලා විවිධ දේවල් ඉගෙන ගන්නවා අවකාශය කොහොමද භාවිතා කරන්නේ ඒ අනුව විවිධ පද නිර්මාණය කරනවා රංග උපකරණේ ලස්සනට නිර්මාණය කරගෙන පුතාල දුවලා අලුත් විදියට හිතන්න පුරුදු වෙනවා නිර්මාණශීලී හැකියාවන් වර්ධනය වෙනවා ඊළඟට සමාජීය කටයුතු වලදී දායකත්වයේ දක්වන්න පුතාල දුවලට මේකෙන් හැකියාව ලැබෙනවා. අපි කියන්නේ දැන් පෙරහැරදී මේ රබන් නැටුම ඉදිරිපත් කරනකට එහෙනම් ගමේ පෙරහැරදී පුතාලට පුළුවන් පුතාලගේ දායකත්වය දෙන්න. පුකෝ පුතාලට හොඳට නැටුමක් හදාගන්න දෙන්න පුළුවන්. ගමේ යාළුවෝ ටික එකතු වෙලා පුතාලගේ ගෙදරවට ඉන්න යාළුවෝ ටිකක් එකතු කරගෙන අපි තුමු නැත්තම් කුඩා නම් සහෝදරියන් ටිකකට පුතා වැඩිහිටි ඊට වඩා ලාබාල සහෝදරයන් ටිකකට මේ නැටුම නිර්මාණය කරලා ඉදිරිපත් කරන්න පුළුවන්. ගමේ පෙරහැරට පුතාලට ලොකු එගීමක් එකකින් ලැබෙනවා හැමෝම ප්‍රශංසා කරන බලන්නකො අර දරුවා මේක ඉදිරිපත්ල මෙහෙම කරා තමනුත් නර්තනයේ දෙනවා තම නිර්මාණයක් කරන එක පුතාලගේ ලොකු හැකියාවක් ඒ වගේම පුතාලගේ ලොකු සමාජානුයෝගී බවක් මේකෙන් ඇති වෙනවා ඒ වගේම තමයි පුතාලට අනිත් අයගේ ප්‍රශංසා ලැබෙනවා අන්‍යයන්ගේ එගීමට පුතාල දුවලා ලක් වෙනවා ඒක ඕගලගේ ඉදිරි ගමට ලොකු පිටුවහලක් ශක්තියක් ධෛර්යයක් පුතාල තව තවත් නිර්මාණය කරන්න එකේ යොමු වෙනවා. අපි දැන් රබන් නැටුම නිර්මාණයට අදාළ බොහෝ කරුණු කාරණා සාකච්ඡා කරා. මම හිතනවා මේ වෙනකොට රබන් නැටුමක් නිර්මාණය කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවද? අවධානය යොමු කරන්න ඕන කරුණු මොනවද කියලා පුතාල දුරට අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. නැවතත් ওই කරුණු කාරණා ටික ගොනු කරගෙන පුතාල දුවලා මේ නැට් අපි දැන් පුතාල දුරට ආයිත් මේ රබන් නැටුම ඉදිරිපත් කරන එක හොඳින් බලලා මේ කරුණු කාරණා තව තවත් තහවුරු කරගන්න. තනතනම් දෙන තනතනම් දෙන තනතනම් දෙන තාන තිනතිනම් දෙන තිනතිනම් දෙන තිනතිනම් දෙන අතකට ගෙන රබන් පොඩිය ගසතේ දෙසිරුවින් ගත සිත බඳ සොලවා සිලි සිලිනාදක
අපි ඉදිරිපත් කරපු පාඩමේ ඇගයීම හා තක්සේරුකරණයට යොමු වෙමු. දමිත් සර් අපේ දුවල පුතාලගේ ඇගයීම හා තක්සේරුකරණය පිළිබඳ කරුණු ටික ඉදිරිපත් කරමු. හොඳයි දුවේ පුතේ ඕනෑම පාඩමක් අපි අවසන් කරන්නේ ඒ පාඩම සම්බන්ධ ඇගයීමක් හා තක්සේරුකරණයක් මැන බැලීමක් කරනවා. ඊට ඉස්සෙල්ලා දුවේ පුතේ දැන් මේ රබන් නැටුමක් නිර්මාණය කර ගැනීම පිළිබඳව ආරම්භයේ ඉඳලා අවසානයේ දක්වා කරුණු කාරණා ලස්සනට පෙළ ගැස්සුවා. දැන් දුවල පුතාලා රබන් නැටුමක් බලන්නත් පුළුවන්. ඒ දකින රබන් නැටුමේ ඔය කියන කරුණු කාරණා පෙළ ගැස්වීම ඉතා හොඳින් නිරීක්ෂණය කරන්න. ඒ නිරීක්ෂණය කරලා ඒ තුලින් දුවල පුතාලා අලුත් නිර්මාණයක් කරන්න අලුත් රබන් නැටුමකට ගැළපෙන චලන නිර්මාණය කරන්න පුරුදු වෙන්න. ඒ වගේම වාදන භාණ්ඩ, ඒ වගේම සංගීතය, ඔය පැත්ත ගැනත් දරුවෝ හිතන්න ඕනේ. රංග වස්ත්‍රාභරණ ගැනත් හිතන්න ඕනේ. හොඳයි. අපි පොඩ්ඩක් පෙළ ගැස්ම මතක් කරමු දූල පුතාලට ආපහු. හොඳයි. පහසු වෙන්න. ඔව්. දැන් අර අපි ඉදිරිපත් කරන නැටුම මෙන්න මේ කර්ම කාරණා මොනවද මේ පෙළ ගැස්ම මතක තියාගන්න ඕන මේ නැටුම බලනකොට කියලා අපි පොඩ්ඩක් දූල පුතාටයි මතක් කරමු. දැන් ආරම්භක අවස්ථාවේදී නැටුමේ අපි පිවිසෙනවා වේදිකාවට දරුවෝ. එතකොට ඒකට සුදුසු චලනයක් නිර්මාණය වෙන්න ඕනේ. ඊළඟට ඒක තානම කියාගෙන තමයි දරුවෝ ඒකට එන්නේ. ඊට පස්සේ ඒක අවසන් කරනවා කෙටි කස්තිරමකින්. කස්තිරම අවසානයේදී දරුවෝ ඊළඟට සූදානම් වෙනවා පළවෙනි කවි පදයට හෝ කවි පද දෙකකට අර මිස් කිව්වා වගේ ප්‍රාසංගිකත්වයේ ඇති වෙන ආකාරයට අලංකාර මාත්‍රා නිර්මාණය කරන්න. ඊට පස්සේ ඒ අලංකාර මාත්‍රයත් අපි අවසන් කරනවා කෙටි කස්තිරමකින්. ඒ අතර රංග රටා නිර්මාණය වෙනවා. මිස් කිව්වනේ පේලිය දකුණු පැත්තට යනවා, වම් පැත්තට යනවා, රබාන ඉහළට උස්සනවා, රබාන පහළට යනවා, කැරකැවෙනවා. ඒ වගේ අවස්ථා ඒ තුල නිර්මාණය වෙනවා. ඊට පස්සේ ඊළඟ කවි පදයට අන්න වෙනත් නර්තනයක් මෙත වෙනත් චලනයක්කට යොමු වෙනවා. එතකොට කවිය අවසානයේ වෙනකොට මාත්‍රා හතරක් නිර්මාණය කරලා අවසානයේදී අපි වේදිකාවෙන් අපි ආපහු ඒ නැටුම අවසන් කරන්න එපයි. එහෙනම් අවසන් කරන නිර්මාණ අඩිය නැත්නම් චලනය ඊට වඩා වෙනස් වෙන්න ඕනේ. ආරම්භක අඩියට වඩා වෙනස් වෙන්න ඕන. අන්න ඒවා එහෙම වුණාම තමයි නැටුමක් අපි ආරම්භයේ ඉඳලා අවසානයේ දක්වාම නිර්මාණාත්මක නැටුමක් බවට පත් වෙන්නේ. ආරම්භය මැද කොහොමද යන්නේ, අවසානය කොහොමද අපි නිමාවක් දකින්නේ. ඔන්න ඔය විදිහට තමයි දුවේ පුතේ අපි නැටුමක් නිර්මාණය කරගන්න ඕනේ. ඒ ආකාරය දුවල පුතාලට මේ නර්තනය තුලින් දැක බලා ගන්න පුළුවන්. ඔව් දුවේ පුතේ, ඊළඟට පුතාල දුවලට කරන්න තියෙනවා රබන් නැටුම සඳහා භාවිතා කරන රබානක් අලංකාර කර ගැනීමට යොදා ගන්න පුළුවන් මෝස්තරයක් අඳින්න. පුතාල දුවලට ඒක කරන්න පුළුවන් දෙයක්. රූප පෙළක් පෙන්නවා, ඒකෙන් උත්යම් අදහසක් ගන්න පුළුවන්. ඒකෙන් අදහසක් අරගෙන ඊට වඩා වෙනස් ලස්සන නිර්මාණයක් පුතාල දුවලට කරන්න පුළුවන්. එහෙනම් තවත් දවසක මෙවැනිම නර්තන නිර්මාණ පාඩමකින් උණගැහෙනකන් පුතාල දුවලගේ නිවසින් සමු ගන්න. මේ පාඩම නැවතත් දැනගත යුතු මතක් කරගත යුතු කරුණක් පුතාල දුවලට තියෙනවා නම් එනයි YouTube නාලිකාවට පිවිසිලා පුතාල දුවලට මේ පාඩම නැවත නරඹලා මේ නිර්මාණයේ පිළිබඳ කරුණු කාරණා දැනගෙන තමන්ගේ නිර්මාණය ගොඩ නගා ගන්න පුළුවන්. එහෙනම් දුවේ පුතේ අද දවසේ පුතාල දුවලට වාසනාවන්ත දවසක් වෙන කියලා ප්‍රාර්ථනා කරමින් පුතාල දුවලගේ නිවසින් අපි සමුගන්නවා. ආයුබෝවන්. Thank you.